අයිබුවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත උදුවපුර පසළොස්වක බොහෝ දිනේ අදයි මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය කොළුණාව පුරාණ රජමහා විහාරස්ථානයේ සිට मेवर सिरिपा वंदना समय अतिन अरंबे सौख्य सह आरक्षकांश लबादी उपदेश अनुगमने किरीम अनिवार्याय कल्मुनी पोलिस वसम एकोला खोद कला केरे हंगवेल्ड सौख्य वैद्य निलधारी कोट्टासेन तवत आसादितीन विसिनाव्याक आश्रितीन हटाक निरोधायनेट भगवंतलावे आसादितीन संख्याव पनस पहदक्वा इहलट ශාස්ත්‍රික වශයෙන් වැදගත් සිදුවීම් රසක් සිදු වූ උතුම් උඳුවපුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය මෙවර ගෙනෙන්නේ කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේ සිටයි. උතුම් උඳුවපුර පසළොස්වක පොහොය දිනයේ හෙවත් විවහාර වර්ෂීන් අවසාන පසළොස්වක පොහොය දිනයේ අදට යෙදී තිබෙනවා. මෙම පොහොය දිනය ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට වැදගත් වන්නේ සංගමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු 11 නමක් විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීම ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු පැවිදි භාවයට පත්වීම විශේෂයෙන්ම උතුම් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීම ඇතුළු ශාසනික කාරණා සක්මුල් කරගනිමි. උදුවපුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දිනේ පුරා කොළුණාව පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද අලුයම ආරම්භ වුණේ උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීමෙන් අනතුරුවයි. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද කොළොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේ විසින් උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීම සිදු කර ඉනන්තරව කෙටි අනුශාසනාවක්ද පවත්වනු ලැබුවා. උපදීපු මිනිසයාගේ එහාට මෙහාට දුවන දෙයක් පවතින ඒ තමා සිත එවාගෙම සිතින් එහාට තව උපදින දෙයක් තිනවා ඒ තමයි තෘෂ්ණාව ආසාව මහත් වූ අතික්‍රාන්ත භාවයට පත්වන මේ දී තමා දෝලණය කරගන්න ඕනි मेदे तमा कलमनाकरणी करगान्नटोने मेदे तमा पालनी करगान्टो मेदे करान्नट मेलोके म्यान उसास मनसा कति मिनिसाट पुलुवां कमाक नत्तां ए विपाक तमा मे आप भुक्ति विने ඉනන්තරව පැවති උදැසන සම්පූර්ණ පූජාව කාව්‍ය විශාරද පූජ්‍ය පදිය පැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසින් සිදු කළ අතර පසුව පැවති ධර්ම දේශනාව කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිතු පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් විසින් මෙහෙවනු ලැබුවා. වසරට පා තබන්න තව දින කිහිපයක් පමණක් ඉතුරුව තියෙන අවස්ථාව. මේ උතුම් දහම අද දවසේ අපේ ජීවිතවලට වගේම එළඹෙන ජීවිත තුල එළඹෙන වර්ෂය තුල අපේ කටයුතු සංවිධානය කර ගැනීමත් මෙලව වගේ අපේ පරලව ජීවිත වඩා සුඛිත මුදිත කර ගැනීමත් අපේක්ෂාවෙනුයි අපි දහම ශ්‍රවණය කරන්නේ අනුතරව පැවති වැලිමලුවේ ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පූජ්‍ය ඕමල්පේ සුමන රතන ස්වාමින් වහන්සේ විසින් සිදු කළා අමාවැස්ස පෝදා සජීව විකාශය තුලින් අද දවස පුරා සදහවත් ඔබ වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් අප සූදානම් කර තිබෙනවා. මෙවර ශ්‍රීපාද වන්දනා සමය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අද දින ආරම්භ කෙරුණා. සෑම
වසරකම උද්වක් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වන උතුම් ශ්‍රී පාද වන්දනා සමය අද පෙරවරුවේ යෙදුණු සුබ නැකතකට අනුව ආරම්භ කෙරුණා. 2020-2021 වර්ෂයේ සඳහා ශ්‍රීපාද වන්දනා වාරය සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව අද උදෑසන යෙදුණු සුබ නැකතක් අනුව ආරම්භ කරනු ලැබුවා. අද උදෑසන ශ්‍රීපාද උඩමළුවට එතරම් බැතිමතුන් පිරිසක් පැමිණ සිටි නැති ආකාරයක් තමයි අපට දක්න ලැබුණේ. මම රංජිත් රාජපක්ෂ හැතින් වාර්තාකරු ශ්‍රීපාද උඩමළුවේ සිට. 2020-2021 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය උදු බොහෝ දිනෙන් ආරම්භ කළ බව ශ්‍රීපාද ස්ථානාධිපති සබ්‍රකම පළාතේ ප්‍රධාන සංගණායක ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගම් වී ධම්මදින්න හිමියන් ප්‍රකාශ කළා. ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරලා අපි පුද පූජා සිද්ධ කළාට එය මේ පවතින වාතාවරණයේ අනුව රජයේ උපදේශ සියලු දෙනාම පිළිපදින්න ඕන. ආරක්ෂක අංශයේ කියන ඒ කටයුතු උපදේශවලටත් අනුගත වෙන්න ඕන. සෞඛ්‍ය ඒ පින්වතුන්ගේ උපදේශවලටත් අවනත වෙලා ක්‍රියා කරන්න වෙනදා වගේ පහසුවෙන් එන්නේ කියලා හිතුවේ නැතුවට කමක් නැහැ. මෙතිමත්තු තමා විශ්වාස කරනවා ලොකු පිහිටක් ශක්තියක් මුළු ලංකාවටම එදා ඇති වුණා වගේම දැනුත් ඒ ශක්තිය තියෙනවයි කියලා. රට කරව නැත්තන්ටත් ඒ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවයි මේ සමන් දෙවියන්ගේ පිහිට වෙන එකම ලංකාවේ සිද්ධස්ථානයේ හැටියට පවතින මේ තැන එකේ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය අපි ඒ අයගේ ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්නට ඕන. ඔබ හැම දෙනාටම සිත සාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කල්පනාවෙන් සිහිනුවණින් සම්බන්ධ වෙන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. පල්මඩුල්ල ගල්පුත්තාවල රජමා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ බලංකොඩ භගවන්තලාව මාර්ගය ඔස්සේ රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරවූ සතතුක කරඬුව සමුන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද පද්මය අද උදැසන යෙදුණු සුබ නැකතකට අනුව දෝවණේ කිරීමෙන් පසුව තැන්පත් කළා. දෙසල්ට අනුකූලව මෙවර ශ්‍රීපාද උඩමළුව බැතිමතුන් 200කට පමණක් සීමා කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වන්දනා කරුවන් නිරෝතයන් උපදෙස් පිළිපදිමින් මෙවර ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීමට එක් වුණා. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග ඖෂධ වර්ග 108කින් සමන්විත ඖෂධ වට්ටෝරුවක්ද ශ්‍රීපාද උඩමළුවට පූජා කිරීම සිදු කළා. දේශවෛද්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම රටවැසියනුත් ලෝකවාසීන්ුත් අද මුහුණ දීලා තියෙන වසංගත රෝග තත්ත්වයෙන් මිදේවා කියන ප්‍රාර්ථනය සහ නිරෝගී භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් එක ඖෂධ වර්ග 108ක මංජුසාවක් දින 14ක් පුරා දිවින පුරා වේර විහාරස්ථානවල සිද්ධස්ථානවල පූජෝපහාරයට ලක් කරලා අද දවසේ උදෑසන උදවපුර බොහෝ දින සිරිපා පත්මයේ වෙත මේ ඖෂධ මංජුසාව පූජා කර ලැබුවා. ජෙනරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මහනුවර වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සහ අස්කිරි මල්වතු මහනා හිමිරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම අද සිදු වුණා. එෙහිදී ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
ඇත්තටම සංචාරකයන්ට එන්න ඉඩ දීලා තියෙන්නේ බොහොම ක්‍රමානුකූල විදියට පාලනය කිරීමේ ක්‍රමවේදයක් බොහොම තදබල ලෙස උපයෝගී කරගෙන. ඉතින් ඒ එන සංචාරකයන්ට නිදැල්ලේ වෙනදා වගේ සංචාරක ස්ථානවලට යන්න හම්බෙන්නේ නැහැ. නිරෝධායන ක්‍රියාවලියට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි PCR ටෙස්ට් දෙකක් කළා සහතික කරගත්තාට පස්සේ තමයි ඒ අයට පිටර යන්නව නම් යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන කිසිම බයක් කලබලයක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. නෝ ලෝකේ ප්‍රබලතම රටවල් පවා එන්නත් සොයාගෙන එන්නත් මේ අවස්ථාවේ ලබා දෙන विशाल වශයෙන් දිනපතා මේ తత్వය වෙනකුත් ප්‍රදේශ වලට පැතිරීමේ අවදානමක් එතකොට තියෙනවා. ඉතින් ඒකින්දා ජනතාව ඉතාමත්ම උනන්දු වන්න ඕනේ. ඔබ කොයි දාසාදිතෙක් නොවි සිටීමටයි අපි හැම වෙලාවෙම කිව්වේ වග බලා ගන්න කියලා. ඊයේ දින නව කොවිඩ් ආසාදිතින් 549 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 41603 දක්වා ඉහළ කුස් තිබෙනවා. මේ අතර කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11ක් හුදකලා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. දින නව කොවිඩ් ආසාදිතින් 549 දිනක වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 41603 දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදනය හේතුවෙන් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාවද 194 දක්වා ඉහළ ගියේ ඊයේ දින වාර්තා වූ මරණ තුනත් සමගයි. මේ අතර මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම පුද්ගලයා සේවය කළ ව්‍යාපාරික ස්ථානයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. අදාළ පුද්ගලයාගේ බිරිඳටද සිදු කරන ලද PCR පරීක්ෂණ වලට අනුව ඇයටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හමු වේ. ඇය සේවය කළ ව්‍යාපාරික ස්ථානයේද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර කල්මුණි ප්‍රදේශයේ කොරෝනා ආසාදිතින් ඉහළ යාමත් සමග කල්මුණි පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 11ක් දැතුලත් වන පරිදි වහම හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ ඇතුළු පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ අතර භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසය ආසාදිත වූ බවට තහවුරු කරගත් තවත් ආසාදිතින් 8 දෙනෙක් හමු වීමත් සමග එම ප්‍රදේශයෙන් වෛරසය ආසාදිත වූ ආසාදිතින් සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගියා. මෙලෙස තහවුරු කරගත් ආසාදිතින් අතර හැටන් ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු සේවකීන්දවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. තහවුරු කරගත් ආසාදිතින්ගේ ආශ්‍රිතීන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර වවුනියාව ප්‍රදේශයේ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම යුද හමුදාව වවුනියාව නගර සභාව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේක්ව සිදු කළා. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ කොවිඩ් ආසාදිතින් 29 දෙනෙකු අද දින තහවුරු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතීන් 60කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතින් 2 දෙනෙකු හමු වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතීන් 20කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. පොළොන්නරුව ප්‍රදේශයෙන් හමු වූ එක් ආසාදිතෙක් කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ සෞඛ්‍ය සේවකයෙක් වන අතර අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලෙක්. කොවිඩ් වෛරසයේ ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. නියම ව්‍යාපෘතියක් ලෙස සංචාරකයන් රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ගුවන් තොටුපොළේ සිට හෝටල් සඳහා යන සියලුම සංචාරකයන් ඒ ගමන් ගන්නා බස් රථය බස් රථ වල රියදුරන් සේවකයන් සියලු දෙනාම ජෛව බුබුලක් බයෝසෙකියු බබල් කියලා අපි කියනවා. එතකොට ඔවුන් ඒ හෝටල් වලදී අවශ්‍ය PCR පරීක්ෂණ වලට ලක් කරලා නැවත වරක් ජෛව බුබුලක් ලෙස රැගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඇත්තටම නියම ව්‍යාපෘතියක් පමණයි. පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ සිට මේ දක්වාම කිසිම සංචාරකයෙක්ට අපි ලංකාවට තාම ගෙනල්ලා නැහැ. නමුත් මේ සංචාරක
කර්මාන්තයෙන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ජීවිකාව කරගෙන ගිය කට්ටියක් ඉන්නවා රටක් විදියට අපි කොරෝනා වසංගතයට මුහුණ දීලා තියෙන වෙලාවක වුණත් රටේ ආර්ථිකමය පැත්තත් බැලිය යුතු නිසා අපි මෙම නියම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන්න අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබා දුන්නා ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි දක්වා ඇති විශ්වාසයසේ වත්මන් ආණ්ඩුවද ජනතාව කෙරෙහි විශ්වාසය තබා ඇති බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ රටේ ජනතාවට මේ වෙනකොට ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා ආණ්ඩුව ගැන විශ්වාසයක් තියෙනවා අපි ගෝලීය කොරෝනා වසංගතය තියෙද්දිමු අපි මේ කටයුතු කරන්නේ මේ උපු බෙදා දීම පාරවල් හදන කිලෝමීටර් ලක්ෂයක් පෞද්ගලිකයන් 60,000කට රැකියා ලබා දීම එවගේම ලක්ෂයකට අඩුව ආදායලාභී ලක්ෂයකට රැකියා ලබා දීම ගෝ ජනතාවට සහනදාන ලබා දීම පොහොර මිල අඩු කිරීම සහ වැඩසමග යලිගමට කියන හැම ගමකම වැඩක් කරන වැඩසටහන් මේ සියල්ලම අපි කරාන යනවා. මේ රටක් හැටියට ඉදිරියට යන්න ඕන තියෙන මොන බාධකවත් ඒක අපි අඳු කරාන යනවා. ජනාධිපතිතුමාට ලක්ෂ 70කට ආසන්න ඡන්දස් සංඛ්‍යාව ලබා දුන්නා. අපිට 3/2ක බලයක් ලබා දුන්නා. ඉතින් අපි ජනතාව අපි ගැන විශ්වාසය තියලා තියෙනවා. අපි ජනතාව ගැන විශ්වාසය තියාගෙන කටයුතු කරනවා කියන එක කියන්නේ. අවසානයේ රජය ගන්න තීන්දුව මොකද්ද කියලා බලමු. මගේ නම් මතය ව්‍යවස්ථාවක් මේ වෙලාවේ ගෙනෙන්නට තිබෙන නිසා ඒ ව්‍යවස්ථාව කලින් ගෙනෙනවා නම් පළාත් සභා මැතිවරණය පෙර එක වඩාත් සුදුසුයි. දැන් අපිට කරන්න තිබෙන්නේ අපිට අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්නට අවස්ථාව ලැබිලා තිබෙන නිසා අපි සොයා ගන්නට ඕනේ මේ රටට ගැළපෙන මේ රට සුදුසුම අඩුම වියදම මේ රාජ්‍ය පරිපාලනය කරන්න පුළුවන් ක්‍රමවේද කුමක්ද කියලා. ඒතර ඒ සාකච්ඡාව කරන විට සෑම පළාතකටම සෑම දිස්ත්‍රික්කෙටම සෑම ගමකටම සෑම වසරකටම බලය නිසියාකාරව බෙදියාම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ව්‍යවස්ථා සම්පාදනයේදී සැලකිලිට ගත යුතු කාරණයක්. පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඕනෑම අවස්ථාවක සමග ජනබලවේගයේ මැතිවරණයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පළාත් සභා පිළිබඳව මම දකින විදිහට 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න යම් යම් දුන්නනේ පොරොන්දු 20 වෙනි සංශෝධනයට ඡන්ද ගත්ත මුස්ලිම් මන්ත්‍රීවරු. ඒ වගේම 20 වෙනි සංශෝධනයට සහයෝගය දැන් අරන් දැන් මේ ගද්දි මුගක් මන්ත්‍රීවරුන්ට කිව්වා අලුත් ව්‍යවස්ථාවක් දෙවෙනි পদවි ප්‍රාප්තිය වෙද්දි ගේනවා. ඒ කියන්නේ 2021 නොවැම්බර් 17 වෙනිදා ගේනවා. ඒ পদවි ප්‍රාප්තියට ගේද්දි ඒකට අන්තර්ගත කරනවා කිව්වා ওই ද්විත්වපුර වැසිභාවේවල් ওই පළාත් සභා පිළිබඳ ප්‍රශ්නය. ඒ එහෙම තියෙද්දි දැන් මුගක් මන් දැක්කා විමල් විනාසමැතිතුමාගේ පක්ෂ කියනවා එම ව්‍යවස්ථාව ගේනකම් පළාත් සභාව තියන්න එපා කියලා. ගරුතර ස්වාමීන් වහන්සේලා කියාගෙන යනවා ව්‍යවස්ථාව ගේනකම් මෙම පළාත් සභාව තියන්න එපා කියලා. ඉතින් පළාත් සභාව පිළිබඳව අපි ඕනෑම අවස්ථාවක මැතිවරණයකට කැමති. සමග ජන බලවේගී විදියට දැන් රටේ තියෙන වර්තමාන තත්ත්වය අනුව ඕනෑම අවස්ථාවක පළාත් සභාවද පාර්ලිමේන්තුවද පළාත් සභාවද ඔහොම මැතිවරණයකට කැමති. හැබැයි පාර්ලිමේන්තුව තුළ රජයේ ඇතුළෙම තියෙන කණ්ඩායම් මම දැක්ක ගෙවිඳු කුමාරතුංග මැතිතුමා කියනවා පළාත් සභාව දැම්ම තියන්න එපා කියලා. ඒ වගේම ජනතා වික්ත පෙරමුණ කියලා තිබුණා පළාත් සභාව තියෙන එක තේරුමක් නැහැ කියලා. ස්වාමීන් වහන්සේලා එකින්ද පළාත් සභාව පිළිබඳ රජය තමා තීන්දුවක් ගන්න ඕනේ. ඒ ගන්න රජය තීන්දුවක් ගත්තොත් පළාත් සභාව තියන්න. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත බමුණන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.